දින 7ක කාලය තුලදී කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් 6000කට අධික සංඛ්‍යාවක් වාර්තා වුණා. එය මීට පෙර සතිය හා සැසඳීමේදී 51.6ක වැඩිවීමක්. කොවිඩ් වෛරසය ආසාදිත මරණ 130කට අධික සංඛ්‍යාවක්ද පසුගිය සතිය තුල වාර්තා වූ අතර එය 12.9ක වැඩිවීමක් බවයි සෞඛ්‍යංශ තහවුරු කළේ. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 695 දෙනෙකු ඊයේ වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 551,542ක් ලෙසයි. කොවිඩ් වෛරසය ආසාදිත මරණ 23ක් පිළිබඳවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දින තහවුරු කළා. අදාළ මරණ සිදුවී ඇත්තේ පෙරේදා දිනයේදී. මියගිය පුත්කලින් අතරට කාන්තාවන් 13 දෙනෙකු හා පිරිමි පුත්කලින් 10 දෙනෙකුද ඇතුළත්. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 13,995 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දෛනික කොවිඩ් රෝගීන් හා මරණ ඉහළ යාම හේතුවෙන් යලිත් දැඩි සීමා පැනවීමට සිදුවිය හැකි බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ. මේ රෝගීන් සංඛ්‍යාව මේ මොහොතේ තවදුරටත් අඩු නොකළහොත් මේ මරණ සංඛ්‍යාවේ අඩුවීමක් තවදුරටත් බලාපොරොත්තු වෙන්න බෑ. මේ වෙනකොට මිය යන අය අතර බොහෝ දෙනෙක් මීට සති කිහිපයකට පෙර රෝගාතුර වෙච්ච අය දැඩි සත්කාරයකක වෙන ස්ථානවල සිටමින් අවසානයේදී මිය යන අය තමා මේ වෙලාවේ අපි දකින්නේ. ඒ රෝගී වන සංඛ්‍යාව අවම වන්නට වන්නට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මිය යන්නට ඉඩකඩක් තියෙන අයට මේ රෝගය වැළඳීමේ අවස්ථාව අඩු කරගන්න. සෞඛ්‍ය පද්ධතියට දරාගන්න බැරි තත්ත්වයට මේවා වැඩි වුණොත් අනිවාර්යයෙන්ම අකමැත්තෙන් වුණත් සමහර වෙලාවල් වලට බරපතල සීමාවන් වලට යාමට අනිවාර්යෙන් සිද්ධ වෙනවා. නාවුල ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකීන් 13 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අදාළ කර්මාන්ත ශාලාවේ සේවකීන් 37 දෙනෙකු සඳහා සිදු කළ PCR පරීක්ෂණයකින් අනතුරුයි. ඒ අනුව ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කර ඇත්තේ. මේ අතර රජයේ පාසල්වල අනිකුත් සියලුම ශ්‍රේණි එළමෙන සතියේදී ආරම්භ කිරීමට සූදානම් පවයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ. ඔක්තෝබර් මාසයේ පළවෙනිදා තමයි සෞඛ්‍ය නීති ඉවත් කරේ. ප්‍රාථමික පන්ති වලින් ආරම්භ වුණේ අපිට පාසල් අද ඉහළ පන්ති සියල්ල විවෘත කරන්න පුළුවන්කමට ඇවිල්ලා තියෙනවා. ඉදිරි සතියේ අපි අනිකුත් ශ්‍රේණි පාසල්වල ආරම්භ කරනවා කියලා කතානායකතුමනි. අපි කවුරුත් සතුටු වෙන්න ඕනේ මේ දොරවැස්මෙන් පස්සේ after the lockdown that the schools have opened. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.